Headline News. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කල් දමයි. මැතිවරණ කොමිසමේ විරෝධයත් ශ්‍රේෂ්ඨාධිකරණයට. වාසුදේව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට පිස්සු නටයි. පොහොට්ටුවේ අවස්ථාවාදී බව GLගේ කතාවෙන් හෙළිවෙයි. ශ්‍රී ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ඇත්ත ඇතිසැටියෙන් වාර්තා කිරීම වෙනුවට බොරුව සමාජගත කිරීමට ප්‍රධාන ධාරාවේ බොහෝ මාධ්‍ය ආයතන කටයුතු කර තිබෙනවා. හෙඩ්ලයින් නිවුස් විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඔබ වෙත ගෙන එන්නේ ඇත්ත තොරතුරු වාර්තා කිරීම සඳහායි. පාර්ලිමේන්තුව විසිරවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් එම තීන්දුව අත්හිටුවීමට නියෝග කරන මෙන් ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක් ඉදිරිපත් වුණා. පෙත්සම් අද දින තුලදීම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ශ්ව හතක ඉල්ලීම් සලකා බැලීමට කටයුතු කළා. නීතිපතිවරයා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට තවත් කල් ඉල්ලා සිටියා. මේ අනුව හෙට දිනේදී මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. අධිකරණයේ තීන්දුව කුමක්ද යන්න දැන ගැනීම සඳහා අද අධිකරණ පරිශ්‍රයට දේශපාලනඥයන්, සිවිල් සමාජ ක්‍රියාකාරකයන් සහ ජනතාව රැස්ව සිටියා. මේ ඔවුන් පළ කළ අදහස්. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කරා පමණක් නෙමෙයි පාර්ලිමේන්තුව වහලා දැම්මා. එහෙමනම් මේ ජනතාවගේ හඬට අගුල් දැම්මා වගේ වැඩක් තමයි මේ වෙනකොට කරලා තියෙන්නේ. මේ තුලින් බිහි වෙන්නේ ඒකාධිපතියෝ මිසක් එහෙම නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන එහෙම නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් රැකෙන තත්වයක් කියලා අපිට කියන්න බෑ. ඒ වගේම මන්ත්‍රීවරු මෙලිදී ගත්තා කියලා පාර්ලිමේන්තුව විසිරාරින්න බෑ. ඒවා වෙනම පරීක්ෂා කරන්න ඕනේ. දැන් ඊයේ ජාතිය ආපදලා කතා කරනකොට මේ අද නඩුවට කතා කරන්නේ. මන්ත්‍රීවරු මෙලිදී ගන්නවා කියලා පාර්ලිමේන්තුව විසිරාරින්න බෑ. ඒවා විවස්ථාවේ නෑ. නෑ නීතිපතිතුමා හරක කරන්නේ දැන් නීතිපතිතුමාගේ සේවදායකය තමයි මේ නීතිපතිතුමා වගඋත්තර කරු කරලා තියෙන්නේ ජනාධිපතිතුමාම නියෝජනය කරලා. ඒත් ජනාධිපතිතුමා විසින් මූලික අයිතිවාසිකම් කඩ කළොත් ඒ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ නඩු පවරන්න කියලා 19 වෙනි සංශෝධනයෙන් අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා. ඒ අනුව නීතිපතිතුමා නියෝජනය කිරීම සඳහා පත් කළා තියෙන ජනාධිපතිතුමා නියෝජනය කිරීම සඳහා පත් කළා තියෙන ඒ නම් කළා තියෙන නීතිපතිතුමා ඒතු නීතිපතිතුමා කියා සිටියේ ජනාධිපතිතුමා ඒ කියන්නේ තුමාගේ සේවදායකයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඒක සාධාරණ කාර්යයක්. ඒ නිසා මම හිතන්නේ තුමා මේ උපනිම්ම මේ පිළිබඳ උපදෙස් ලබා ගනි. අනික අතට කවුරුත් නොදන්න කාරණයක් නෙමෙයි මේ මේ පිළිබඳ කාරණේ නීතිය මත පදනම් වෙච්ච කාරණයක්. ඒ නිසා හිට දින ජනාධිපතිතුමා වෙනුවෙන් නීතිපතිතුමා කරුණු දක්වාවි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සියල්ලම සලකා බැලලා ගරු අධිකරණයේ සාධාරණ නියෝගයක් ලබා දෙන්න. පාර්ලිමේන්තුව විසිරවා මහමැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයාගත් ක්‍රියාමාර්ගයේ ව්‍යවස්ථානුකූල භාවයේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හුල් මහතාද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයින්ගේ අදහස අනුව ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද වාර්තා වනවා. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයන්ගේ අදහස අනුව ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද වාර්තා වනවා. සිරිසේන මහින්ද ආණ්ඩුවේ රාජ්‍ය භාෂා ඇමතිවරයා ලෙස කටයුතු කරන වාසුදේව නානායක්කර මහතා අද දින ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ ගැටුම්කාරී ලෙස හැසිරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධන පනත්කෙතුම් පත දෙවන වර කියවීමේ විවාදයේ අවස්ථාවේදී පොදුජන එක්සත් පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ එම සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට වසර 4.5ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවා හැරීමට තිබෙන බලය අහෝසි වන බවයි. 2015 වසරේ අප්‍රේල් මස 27 වන දින එම විවාදය පැවැත්වුණා. එහෙත් වර්තමානයේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව ගත් ක්‍රියාමාර්ගය ජී.එල්. පීරිස් මහතා ඇතුළු එම පක්ෂය විසින් පිළිගැනීමට ලක් කිරීම දේශපාලන අවස්ථාවාදයක් බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. එකක් තමයි අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව විසිරවා හැරීමේ බලය දැන් නැහැ. අවුරුදු 4.5කට පාර්ලිමේන්තුව විසිරවා හැරින්න බෑ. හෙඩ්ලයින් නිවුස් අදට සමු ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා සමග හෙටත් රාත්‍රී 8ට හමුවෙමු. Headline News.